නිලද්‍යපාර්ශික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසිවිටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නැහැ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 50% කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. එවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. ණය ප්‍රතිව්‍යවගතකරණය කවර මට්ටකින් සිදු කළ යුතු යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාට බොහෝ කාලයකට කලින්. ඒ වගේම IMF සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටක වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවල තවත් ක්‍රමයක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශේෂ රාමුව භාවිතා කර ණය ප්‍රතිව්‍යගත කර සිදු කළ මුල් මැදි ආදායම් ලබන රටවල් අතර එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ 95%කට වඩා අඩු කරගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ගානාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම ඊට වෙනස්. ඒ සැලැස්ම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණය වර්තමාන වටිනාකම දළදේශීය නිෂ්පාදිතයේ 55%කට වඩා අඩු කරගත යුතුයි. ගානත් ලංකාවාගෙම මේ ගිවිසුමට අත්සන් කරා. නමුත් ඒ අය කියනවනේ ඉමර්ජින් මාකට් ඉකොනොමි අය තාම අඩු ආදායම් රටක්. ඒත් අපිට පොදු කාරණාවක් තිබුණා අපේ රටවල් දෙකටම පුළුවන් වෙලා තියෙනවා මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. මේ සහ කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මේ සුවිශේෂ ජයග්‍රහණයක් සුභ ආරංචියක්. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්ට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. අපේ ණය ගෙව අවසන් කළ යුත්තේ 2043 වසරේදී. අපිට ගෙවන් තියෙන පොලියෙන් $5 billion මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7% වූ වාණිජ ණය ප්‍රතිව්‍යගතකරණය සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් මේ සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන්පසු ණය ප්‍රතිව්‍යගතකරණය පිළිබඳ සියලු ගිවිසුම් ලියවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඉන්පසු මේ පිළිබඳ ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නට කියා මම මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි. පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය $71 billion දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා, හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන ඔබතුමාවත් විනාශ කරන්න. අපේ රටේ සමස්ත විදේශ ණය $37 billion. හැබැයි මේ පුද්ගලයා $71 billion කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට $100 billion දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත්ත බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්නට බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. අපේ ආර්ථික දාර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරාවි. ණය ප්‍රතිව්‍යගතකරණය පිළිබඳ සුභාරංචයේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවනම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, භූමි තෙල් පෝලිමවල දවස ගන්නේ රස්සියා දුවන එක අවසන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන නිදහසක්
නැවතුමුණු පක්ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්ද මේ සුභ ආරංචිය අනාගතය දක්වා රැගෙන්නට හැකි එකම මාර්ගය මෙයයි වැල් පාලමේ අසිරි ගමන අපි ඉදිරියට යා යුතුයි කුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාලමේ යන්න තීරණය කරනවා ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා මැරෙන්න හදනවද පේනවද එහෙල පතාලෝක වගේ ඒ ගෘෂා වැල් පාලම තරණය කරනවා හැබැයි හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාලමේ පහළට වැටෙයි කියලා ඒත් අන්තිමේදී ආය දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාලමේ නෙගොඩ වෙනවා බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම මං උන්නේම වැටෙයි කියලා අපරාධේ අන්න එහෙම කාලකන්ණි පිටුවිලි තියන අය අද මේ සමාජයේ ඉන්නවා මම ඒ අයට කියන්නේ රට වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා මම තීන්දු తీරන ගන්නේ රට වෙනුවෙන් පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කරේ නැහැ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දු ගත්තේ නැහැ ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ මල් වට්ටිය අත ගන්න ලෙසයි